සුබ දවසක් මයි වෙඩිස් channel එක බලාගෙන ඉන්න ඔයගොල්ලෝ හැම දෙනාටම අද මම ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ අපේ ශ්‍රී ලංකන් කංකුන් එකට වඩා වෙනස් කංකුන් රෙසිපි එකක් කොහොමද හදාගන්නේ කියලා ඒකට අපි කියන්නේ කංකුන් ඇඩෝබෝ කියලා එහෙනම් අපි හදන්න බලමු මෙතනදී අපි පොඩි කංකුන් මිටි දෙකක් අරන් තියනවා මම අරන් තියෙන්නේ කංකුන් කඩලා ඔයගොල්ලෝ කපලා ගන්න එපා කඩලා ගන්න ඊට අමතරව තක්කාලි ගෙඩියක් අරන් තියනවා ලූණු ගෙඩියක් අරන් තියනවා කෑලි කපලා සුදු ලුණු බිත් තුනක් විතර අරන් තියෙනවා විනාකිරි තියෙනවා බේ ලීව්ස් අරන් තියෙනවා අවු මිරිස් කරල් තුනක් අරන් තියෙනවා සෝයා සෝස් පොල් තෙල් ගම්බිරිස් වතුර කෝප්ප කාලක් වගේ අරන් තියෙනවා ඉස්සෙල්ලාම තෙල් මේසි හැදි දෙකක් දාලා ඇතිලියක් රත් වෙන්න තියෙනවා ඔයාලත් පුළුවන් තරම් මැටි ඇතිලියක් ගන්න බලන්න විනාකිරි දාන නිසා ඊළඟට අපි තෙල් රත් වෙනකොට ඒකට කපාගත්ත ලූණු සුදු ලූණු අවු මිරිස් දාලා ටිකක් තෙම්පරාදු වෙන්න දෙනවා ඔයාලා මේ කංකුන් අරගන්නකොට ලංකාවේ ඉන්න අයට නම් ඉතින් ලොකු කංකුන් මිටි තියෙන හින්දා එකක් ගත්තම ඇති අපි ඉතින් පුංචි ඒවා නිසා තමයි මට දෙකක් ගන්න උනේ ඒ නිසා ඒ විදිහට අරගන්න දැන් අපි ඒකට කපාගත්ත තක්කාලි ටික දාගන්නවා දැන් තක්කාලි ටිකත් හොඳට මිශ්‍ර වෙනකොට අපිට තියෙන්නේ බේ ලීව්ස් කොළ දෙක දාගන්න මෙතනදී අපි සෝයා සෝස් දාන නිසා ඕගොල්ලෝ ලුණු දාගන්න උවමනාවක් වෙන්නේ නැහැ අවශ්‍ය නම් පමණක් දාගන්න දැන් බේ ලීව්ස් දාගන්නවා බේ ලීව්ස් දාගත්තම හරිම සුවඳයි ඔයගොල්ලන් බේ ලීව්ස් ගන්න නැතිනම් කරපිංච වගේ දේවල් දාන්න එපා එතකොට ඒකේ වෙනමම සුවඳක් වෙනමම රසයක් එන්නේ ඒ නිසා මුකුත් නොදා හදන්න එක දැන් අපේ මිශ්‍රණය හොඳට බැදිලා තියෙන්නේ දැන් අපි තව සුට්ටකින් එකට කංකුන් ටික දාලා හොඳට කලවම් කරගන්නවා ඔයගොල්ලෝ කංකුන් ටික දාද්දි ටිකක් යටම දාපුව චුට්ටක් තැම්බිලා පොඩ්ඩක් පහලට බහිනකන් ඉන්න ටිකෙන් ටික දාන්න එතකොට ඔක්කොම ටික දාගන්න පුළුවන් දැන් අපි කංකුන් ටික හොඳට කලවම් වුණාට පස්සේ සෝයා සෝස් මේස හැදි දෙකක් විතර දාලා කලවම් කරගන්නවා ඔයාලට මේකට ලුණු දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ ලුණු බලලා උවමනා නම් විතරක් දාන්න මොකද අපි ඒකට සෝයා සෝස් දාන නිසා දැන් අපි ඒකට ගම්බිරිස් තේ හැදි කාලක් විතර හිටින්න දාගන්නවා දැන් අපි ඒත් එක්ක මේකට විනාකිරි මේස හැන්දකුත් දාගන්නවා දැන් මේක හොඳට කලවම් කරගෙන මිශ්‍රණය හොඳට මිශ්‍ර වුණාට පස්සේ අපි ඒකට වතුර කෝප්ප කාලක් විතර දානවා දැන් මම මේත් එක්කම වතුර කෝප්ප කාලක් විතර දාගෙන මේක හොඳට කලවම් කරගෙන තව ටිකක් වෙලා ලිපේ තියාගෙන අපිට බාගන්න පුළුවන් දැන් ඔයාලා රස බලලා මේකට අවශ්‍ය නම් ලුණු දාගන්න මේ ඇඩෝබෝ රෙසිපි එක හදන්න හරිම ලේසි ඒ වගේම හරිම රසවත් ඉක්මනින්ම හදාගන්න පුළුවන් මේ
මේකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මම මේ වීඩියෝ එක පටන් ගන්න කලින් මම දාලා තියෙනවා. එහෙම අපැහැදිලි කෙනෙක් ඉන්නවා නම් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඉන්ග්‍රීඩියන්ට්ස් පැහැදිලිව දාලා තියෙනවා. ඒ අනුව ඔයගලන්ට පුළුවන් මේක හදා ගන්න. ඔයාලත් මගේ වීඩියෝ වලට කැමති නම් මාව subscribe කරන්න. ඒ වගේම like එකක් දාලා මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන් අතරේ share කරන්න අමතක කරන්න එපා. එහෙනම් දැන් අපේ කංකුන් ඇඩෝබ් එක ඇදලා ඉවරයි. ඔයාලත් මේ විදිහට ටිකක් ඉස්ම තියෙද්දි බා ගන්න. හැමදාම කන කංකුන් අපේ ශ්‍රී ලංකාවේ කන විදිහට නැතුව මේ විදිහ කංකුන් ඇඩෝබ් එකක් ඔයාලත් හදලා කන්න මම හිතනවා ආස වෙයි කියලා. එහෙනම් මේ වගේම තවත් ලස්සන රෙසිපි එකකින් මම ඔයාලව හම්බෙන්න දෙනකම් ඔයාලා හැම දිනාටම සුබ දවසක්.